1920 ඒ දශකයේ අගභාගයේ ලෝක ආර්ථික අවපාතයක් Great World Depression එකක් ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයටත් බලපාපු මහා දැවැන්ත ආර්ථික විසනයක් නිර්මාණය වුණා. එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා Franklin Delano Roosevelt මේ ලෝක ආර්ථික අවපාතයෙන් ගොඩේම සඳහා New Deal ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරා. මේ New Deal ප්‍රතිපත්තියේ ප්‍රධාන අංග තුනක් තිබුණා. Relief, Recovery, Reform. සහනය, ප්‍රතිසාධනය, ප්‍රතිසංස්කරණ. ඒ වගේම අර රූසෝ කියන දේශපාලන න්‍යායාචාර්යවරයා කිව් ආකාරයට රුසවෙල් ජනාධිපතිතුමා සෝෂල් කොන්ට්‍රැක්ට් එකකට සමාජ ගිවිසුමකට ප්‍රවේශ වුණා ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාවත් සමග. අද අපි බංකොලොත් රටක මුදල් හිඟතාවයට දැවැන්ත ආර්ථික අවපාතයකට විසණයකට මුහුණ දෙන අවස්ථාවක්. එදා රුසවෙල් ජනාධිපතිතුමාට මුහුණ දෙන්න සිද්ධ වුණේ දේශීය ආර්ථික අවපාතය වගේම ජාත්‍යන්තර අවපාතය. නමුත් අද ජාත්‍යන්තර ආර්ථිකයේ ලොකු අවපාතයක් අපි දකින්නේ නැහැ. නමුත් අපේ රට බංකොලොත් වෙලා තිබෙනවා. දැන් අපි බලන්නට ඕන මොකද්ද අපේ රටේ වර්තමාන රජයේ ක්‍රියාත්මක කරන සමාජ සම්මුතිය. අපිට පේන්නේ සමාජ සම්මුතියක් නැහැ. ජනතා සම්මුතියකුත් නැහැ. සම්මුතිය තියෙන්නේ රට බංකොලොත් කරපු කණ්ඩායමේ 134ක් එක්ක තියෙන සම්මුතිය. අපිට පේන්නේ රූසවෙල් ජනාධිපතිතුමා 3 R's relief recovery reform කරනකොට අපේ රටේ යන්නේ 3 C's corruption cronyism and catastrophe. දූෂණය ගජමිතුරු වාදය විපත සහ විනාශය. ගරු කතානායකතුමනි කනගාටුයි අද දින ගණනාවක් බදු ගෙවන්නන්ගේ සල්ලි කැප කරලා අපි අයවැය විවාදයට ලක් කරන. නමුත් ඔබතුමාට හිතෙන්නේ නැද්ද අපි මේ හැම වෙලාවෙම කරන්නේ තොරතුරු නොදැන අඳුරේ අතපත ගෑමක් කියලා. We are groping in the dark. We are just wandering in the dark. රජයේ අපොහසත් වෙලා තිබෙනවා staff level agreement එකේ තොරතුරු කරුණු කාරණා මේ සභා ගර්භයට ලබා දෙන්න. මේ පාර්ලිමේන්තුව නමට විතරයි උත්තරීතර. නමට විතරයි මුදල් අනුමත කරන ප්‍රධාන සභාව වෙලා තියෙන්නේ. විධායකට මුක්කු ගහන පාර්ලිමේන්තු ඉන්න ඒ සුළු අතකොළුවන් කොට්ටාසේ කැබිනට්ටුව දෙගොල්ලෝ එක්කහු වෙලා තම තමන්ට ඕන ඕන විදිහට පාර්ලිමේන්තුවෙන් තොරතුරු වසන් කරලා 120,000ක් වූ ජනතාවගෙන් තොරතුරු වසන් කරලා දැන් ක්‍රියාත්මක වෙන්නේ සමාජ කිවිසුමක් සෝෂල් කොන්ට්‍රැක්ට් එකක් නෙවෙයි දැන් ක්‍රියාත්මක වෙන්නේ පොලිටිකල් ඩීල් එකක් කරප්ට් දූෂිත පොලිටිකල් ඩීල් එකක් ක්‍රොනිසම් ගජමිතුරුවාදයේ ක්‍රියාත්මක වෙන පොලිටිකල් ඩීල් එකක් රට කැටස්ට්‍රොෆික් සිටුේෂන් එකකට මහා විනාශයකට විපතකට පත් කරන පොලිටිකල් ඩීල් එකක් ගරු කතානායකතුමනි මේ අයවැය කතාව කතාවෙන් පමණක් අපි තීන්දුව කරන්නට හොඳ නැහැ අපි මේක හෝලිස්ටික් විදිහට බලන්නට ඕන. අපි බලන්න ඕන ගරු ජනාධිපතිතුමා මේ සභාවට කතා කරපු අවස්ථාවේ ගම්ම්‍ය වුණු තොරතුරු. අපි බලන්න ඕන එතුමගේ අතුරු අයවැය කතාව. ඒකත් සමගම මේ අයවැය කතාව දිහා බලන්නට ඕන. අපි සාර්ව ලෙස මේ කරුණු කාරණා දිහා බැලුවම අපිට පේන එක දෙයක් මේ වර්තමාන රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය මූල්‍ය කලමනාකරණය දිහා බැලුවහම
පරස්පරයන් රසක් තිබෙනවා බලන්න අයවැය කතාවේ කියනවා නව ආර්ථිකයක් ගොඩනගනවා ප්‍රධාන කරුණු තුනක් අපනායන මූලික කරගත් තරඟකාරී ආර්ථිකයක් පරිසර හිතකාමී හරිත නීල ආර්ථිකයක් ඩිජිටල් ආර්ථිකයක් ඉතාමත්ම හොඳ යෝජනා ඉතාමත්ම හොඳ පදනමක් හැබැයි එහෙම කියලා අපනායන වලට බදු පිට බදු ගන්න අපනායන උනන්දු කරනවා එනකොට අපනායන හකුලවන අපනායන තෙරපනවා පරිසර හිතකාමී හරිත නීල ආර්ථිකය බොහොම ලස්සන වචන නමුත් පැහැදිලි කරලා නැහැ කොහොමද ග්‍රීන් ක්‍රෙඩිට් සිස්ටම් එක ක්‍රියාත්මක කරන්නේ කොහොමද ග්‍රීන් බොන්ඩ්ස් හරහා ග්‍රීන් ඩෙවලොප්මන්ට් ක්‍රියාත්මක කරන්නේ කොහොමද අපි අනන්‍ය ආර්ථික කලාපේ එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් එක පාවිච්චි කරලා නීල ආර්ථිකය ක්‍රියාත්මක කරන්නේ කිසිම සඳහනක් නැහැ ඩිජිටල් ආර්ථිකයටත් එම ඵල විපාකයමයි මොකක්ද බදු පිට බදු පටවන ඒ නිසා ගරු කතානායකතුමනි මම දකින්නේ මේ අයවැය කතාව පරස්පර වලින් සපිරි අය කතාවට ඉස්සෙල්ලා ඉදිරිපත් කරපු රටට ඵලදායී නොවන වැයක් සිදු වෙන අවස්ථාවක් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අයවැය කතාවේ අඩංගු අඩුපාඩුකම් ගැන බොහෝ දෙනා කතා කරා මං කැමතියි මේ අවස්ථාවේ රට නිවැරදි ගමනක් කරා යොමු කරවන්නට ප්‍රධාන වශයෙන් විසඳුම් හයක් ලබා දෙන්න විසඳුම් හයට සීමා වෙන්නේ නැහැ විසඳුම් රාශියක් තිබෙනවා නමුත් හයක් ගැන පමණක් මේ සීමිත කාලය තුල මං කතා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් බලන්න කරු කතානායකතුමනි මේ ගහලා තියෙන බදු ක්‍රමවේදය මම මේ තර්ක ඉදිරිපත් කරන්නේ තොරතුරු සාක්ෂි දත්ත මේ සභාවේ සභාගත කරමි අසාධාරණ බදු ක්‍රමයක් මේකෙන් ගහන්නේ මධ්‍යම පන්තියට මේකෙන් ගහන්නේ පොඩි මිනිහට මේකෙන් ගහන්නේ වැඩ කරන ජනතාවට දැන් අපි හැමෝම දන්නෝ රඳවා ගැනීමේ බද්ද withholding tax එක ඇයි මේක 105ම තියාගන්නේ වැට් එක වැඩි කරනවා pay එක වැඩි කරනවා නමුත් අපි දන්නවා withholding tax එක 5% ඉඳලා 10% දක්වා වැඩි කරා නම් අපිට වැඩිපුර බිලියන 90ක් රාජ්‍ය ආදායම හැටියට ගන්නට පුළුවන් රාජ්‍ය ආදායමට දායකත්වයේ 90 සිට 180 දක්වා වැඩි කරගන්නට පුළුවන් මේ withholding tax එක ගන්නකොට සමහරෙක් කියන්න පුළුවන් මේක අසාධාරණයක් වෙයි පෙන්ෂනර්ස්ලට මේකෙන් ලොකු හානියක් සිද්ධ වෙයි එහෙම අසාධාරණයක් සිද්ධ වෙනවා නම් අපිට පුළුවන් උපයන පොලියට අර පහුගිය කාලේ තිබුණා වගේ ඒ පළවෙනි මූලික ලක්ෂ 15ට වැඩිපුර 100ට එකේ පොලියක් වගේ සාහනයක් ලබා දෙන්න taxable කරන්නේ නැතුව tax කරන්නේ නැතුව නමුත් ගරු කතානායකතුමනි මේ බදු ක්‍රමය සාධාරණ කරන්න තිබුණු අවස්ථාවේ withholding tax එක වැඩි කරලා මොකද කරන්නේ pay tax එක වැඩි කරලා VAT එක වැඩි කරලා අඩු ආදායම් ලාභීන්ට පහර ගහන වැඩ කරන ජනතාවට පහර ගහනවා මධ්‍යම පන්තියට පහර ගහනවා මං අහන්න කැමති ඇයි මෙහෙම කරන්නේ මම මේක පිළිබඳව දත්ත වාර්තා සියල්ලක්ම හැන්සත් ගත කරනවා සභාගත කරනවා මේ අවස්ථාවේ එහෙනම් මේ බදු ප්‍රතිපත්තිය ඉතාමත්ම අසාධාරණයි it's unfair ඒ වගේම මේක අතාර්ථිකයි it's irrational ගරු කතානායකතුමනි බදු සහන ලබා දීම ගැන පොඩ්ඩක් බලමු බලන්න සීනි බදු වංචාව බලන්න ලොකු ලොකු සමාගම් වලට
ඒ බද්ද සත 25 දක්වා අඩු කරපු නිසා 50 ඉඳලා කොයි තරම් හානියක් සිද්ධ වුණාද කොයි තරම් රාජ්‍ය ආදායමක් අහිමි වුණාද අපි කියනවා බදු සහන ලබා දෙන්නට ඉස්සල්ලා ඒව පිළිබඳව තාර්කික විශ්ලේෂණයක් අවශ්‍යයි ඇනලිසිස් එකක් අවශ්‍යයි මොනවාද කොස් මොනවාද බෙනිෆිට්ස් මොනවාද හර බැර මොනවාද ධන ඍණ එහෙම බලලයි ඒ සහන ටික ලබා දෙන්නට ඕන නමුත් සීනි බදු වංචාව සීනි බදු සහනේ තුලින් මේ පහුගිය මාස දෙක හැරුණකොට ඒ දක්වා අපේ රටට රාජ්‍ය ආදායම රුපියල් බිලියන 48ක් අහිමි වෙලා තිබෙනවා මම කියන්න කැමති අනිවාර්යෙන්ම ජනතාවාදී ජනහිතකාමී පොදුජනවාදී අපේ රජයක් තුල මේ වරද නිවැරදි කරලා අහිමි වුණු බදු ටික අපි නැවතත් වරක් රට වෙනුවෙන් අය කරගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මේ මොකද කරන්න හදන්නේ කෝටි ප්‍රකෝටිපතියන්ට ධන කුවේරින්ට තමන්ට මැතිවරණවලදී සහයෝගයේ ශක්තිය ලබා දුන්නු ධනපතියන්ට සහන දීලා ඒ සහනය වහගන්න හදනවා සමස්ත ජනතාව මත පීඩනකාරී බදු ක්‍රමයක් නිර්මාණය කරලා ගරු කතානායකතුමනි අදටත් ක්‍රියාත්මක වෙන දැවැන්ත වංචාවක් මේ බංකොලොත් ශ්‍රී ලංකාවේ නිවැරදි කරන්න කටයුතු කරන්නයි කියලා මම කියන්න කැමතියි මොකද්ද මේ දැවැන්ත වංචාව දුම්කොළ බද්ද 2019 යහපාලන රජෙන් සාධාරණ සූත්‍රයක් නිර්මාණය කරා ෆෝමියුලා එකක් නාමික දලදේශීය නිෂ්පාදිතයට එහි වැඩිවීමට සමානුපාතිකව සිගරට් බද්ද වැඩි වෙන්නට ඕන. ඒ හරිනම් සිගරට් බද්ද මිලෙන් 75ක් වෙන්නට ඕන. මේ සූත්‍රයේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒ වගේම ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිසි ස්ටඩීස් ඒ වගේම නැෂනල් ඔතොරිටි ඔන් ටොබැකෝ ඇන් ඇල්කොහොල් මේ සියලුම ආයතන එකඟ වෙලා තිබෙනවා. එතකොට සිගරට් එකක මිල 136 නම් බද්ද 102 වෙන්නට ඕන. හැබැයි ගරු කතානායකතුමනි දුම්කොළ බද්ද ගහන්න සමහර දේශපාලඥයෝ කැමති නැහැ. සමහර නිලධාරීනුත් කැමති නැහැ. මේ දේශපාලඥයෝ නිලධාරීන් කොට්ටාසය දුම්කොළ සමාගමේ සාක්කුවේ ඉන්නේ. පොකට් එකේ ඉන්නේ. බලන්න ගරු කතානායකතුමනි 2016 ඔක්තෝබර් මාසේ 140කින් බද්ද වැඩි කරා. ඒකෙන් රාජ්‍ය ආදායම වැඩි වුණා බිලියන 20කින්. අද බලන්න පුදුම තත්ත්වයක් අපේ රටේ. රාජ්‍ය බදු ආදායම වැඩි වෙලා. සමාවෙන්න. රාජ්‍ය බදු ආදායම අඩු වෙලා. දුම්කොළ සමාගමේ ලාභය වැඩි වෙලා. අපි බැලුවොත් මාස 12ක් තුල year on year profit එක 172කින් වැඩි වෙලා ඔක්තෝබර් 2022 දක්වා තුන්වෙනි කාර්තුව දක්වා කාර්තුවේ ලාභය 195කින් වැඩි වෙලා නිවැරදි බදු සූත්‍රයක් ක්‍රියාත්මක කරොත් රජයට රුපියල් බිලියන 63ක ආදායමක් ලබා ගන්න පුළුවන් අපේ රටේ තියෙන මහා ඛේද වාචක ආහාර උද්දමනයේ 95යි හැබැයි සිගරට් අඩුවෙන්නේ ඊට පල්ලෙහැ ආහාරවල මිල වැඩි වීම ශීඝ්‍රයෙන් ඉහළ යනවා මේ දූෂිත සූත්‍රය අපි වහා ඉවත් කරන්නට ඕන අපි හැමෝම දන්නවා බැසිල් රාජපක්ෂ මුදල් ඇමති හැටියට 150කින් කැප්ෂන් සිගරට් බද්ද අඩු කරා අද කනගාටුවෙන් කියන්නට ඕන සමහර නිලධාරීන් සහ දේශපාලකයන් දුම්කොළ සමාගම්වල සාක්කුවල ඉන්නේ මේ දූෂණය තවමත් නිවැරදි වෙලා නැහැ ඉවත් වෙලා නැහැ අපේ පොදුජන හිතවාදී රජයක් තුල මේ දුම්කොළ බද්ද සම්බන්ධ කරගෙන කරන
මේ වංචාව දූෂණය නිවැරදි කරලා රාජ්‍ය ආදායමට අපි මේ මුදල් ටික ලබා ගන්නවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ගරු කතානායකතුමනි අරස සාධක කොල්ලකෑ ඔබතුමා හොඳින් දන්නවා අදවන විට 70%කට අධික උත්තමන වේගය තුල අපේ වැඩ කරන ජනතාවගේ අර්ථ සාධකය එහි අගය අවප්‍රමාණය වෙලා තිබෙනවා අඩු වෙලා තිබෙනවා මේ වැඩ කරන ජනතාවගේ සල්ලි පහුගිය කාලේ වෝහාරික විගණන පහක් කරහා EPF එකේ කොල්ලකෑම බැනුම් කර සහ කොටස් වෙළඳ පොළ වංචාව පිළිබඳව ඒ කරුණු කාරණා සියල්ලක්ම ඉදිරිපත් කරා නමුත් යුක්තිය ඉෂ්ට වෙලා නැහැ යුක්තිය පිළිබඳව ක්‍රියාමාර්ග නැහැ මේ වංචාවලට හවුල් වුණු අයට ආපහු මාර්ගය පෑදෙව්වා මහ බැංකු අධිපතිකම ලබා ගන්න ඒ තරම් මහා ඛේද වාචකයක් මහා වංචාවක් මේ EPF වංචාව දැන් මොකද කරන්න හදන්නේ ගරු කතානායකතුමනි දැන් සේවක බාරකාර අරමුදලේ ETF එකේ සල්ලි ජනතාවගේ සල්ලි වැඩ කරන ජනතාවගේ සල්ලි උදුරා ගන්න හදනවා health insurance එකක් ක්‍රියාත්මක කරන්න අපි පැහැදිලිවම කියන්න කැමති අපේ පොදු ජන රජයක් තුල සමගි ජන බලවේග රජයක් තුල මේ වෝහාරික විගණන පහේම තිබෙන ඒ නිර්දේශ ටික සොයලා බලලා මේ රටට අහිමි වුණු ඒ සම්පත ඒ මුදල අපි නැවතත් වරක් රටේ ජනතාව වෙනුවෙන් ලබා ගන්නවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ගරු කතානායකතුමනි සහනාධාර මෑතකදී ලෝක බැංකුව කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තිබෙනවා මෙන්න මේ කාරණා. කොච්චර සහනාධාර ක්‍රම තිබුණත් අපේ රටේ දුප්පත් අයගෙන් 58%කට මේ සහනාධාර හිමි වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. මේ සහනාධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනකොට සහනාධාර සඳහා වෙන් කරපු මුදලෙන් 120%ක් යනවා පරිපාලන වියදම් පුනරාවර්තන වියදම් මේක ලෝක බැංකුවේ වාර්තාවල සඳහන් වෙලා තිබෙනවා මේකට විසඳුමක් තියෙනවා මහාචාර්ය දිලිනි ගුණවර්ධන මැතිණිය යෝජනා කළා තිබෙනවා සාක්ෂි දත්ත පරීක්ෂණ මත විදුලි පරිභෝජනය කේන්ද්‍ර කරගෙන රටේ සහනාධාර ලබා දීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන්න විදුලි පරිභෝජනය ඉලක්ක කරගෙන අපිට තීඳු කරන්න පුළුවන් කොයි වගේ සහනාධාරයක්ද කොයිතරම් කොට්ටාසයකට ලබා දෙනවද කියන කාරණා මේක මම කියන්න කැමති රජයට වර්තමාන උපදෙස් දෙන ලෝක බැංකුවේ හිටපු චීෆ් ඉකොනොමිස්ට් ඇක්ටිං චීෆ් ඉකොනොමිස්ට් ශාන්ත දේවරාජන් මැතිතුමත් මේ ප්‍රතිපත්තිය ගැන ගවේෂණ කරලා සමීක්ෂණ කරලා මේක හොඳ වැඩපිළිවෙලක් කියලා එතුමත් සඳහන් කරලා තිබෙනවා දැන් මොකද ආණ්ඩුව කරන්නේ ආණ්ඩුව සෝෂල් රෙජිස්ට්‍රි හදනවා මේකට දීර්ඝ කාලයක් යනවා අනිතක මේ ක්‍රමවේදය තුල මේ ආණ්ඩුව අනුගමනය කරන්නේ බොහොම සබ්ජෙක්ටිව් වැඩසටහනක් ඒ කියන්නේ ඕන කෙනෙකුට ඕන විදිහට අර්ථකථනය කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩසටහනක් මනෝමූලික වැඩසටහනක් නමුත් මේ විය යුත්තේ ඔබ්ජෙක්ටිව් වැඩසටහනක් විෂයමූලික වැඩසටහනක් ඒ නිසා මේ රටේ දුප්පතුන්ට සහනාධාර ලබා දීම සඳහා හොඳම මිනුම් දණ්ඩ හැටියට හොඳම ඔබ්ජෙක්ටිව් අපක්ෂපාතී මිනුම් දණ්ඩ හැටියට ගවේෂණ වලින් තීන්දුව කළා තිබෙනවා දුප්පත්කම තෝරන්න හොඳයි විදුලි පරිභෝජන ප්‍රමාණය ඉලක්ක කරගෙන විශේෂයෙන්ම මම රජයේ අවධානය යොමු කරනවා මේ කාර්යභාරය වහාම ක්‍රියාත්මක කරලා මේ රටේ රට බංකොලොත් වී තිබෙන මොහොතක සීමිත සම්පත් සීමිත මුදල් ක්‍රමවේදයකට ක්‍රමානුකූලව ඉලක්කගතව මේ ක්‍රියාත්මක කරන්නට මේ වැඩපිළිවෙල
දිලිනි ගුණවර්ධන මහාචාර්යතුමිය ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙල රටට ඉතාමත්ම යෝග්‍යයි කියලා මම ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම ගරු කතානායකතුමනි අපි හැමෝම කියනවා අපේ රටේ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය Women's labor force participation එක ඉතාමත්ම අඩු තත්වයක තියෙන්නේ කියලා. 35% වෙනි අඩු තත්වය. ඒිට වැඩි ඉහළ මට්ටමකට මේක ගෙනෙන්නට ඕන. බොහොම ලේසි ක්‍රමයක් තියෙනවා අපේ මුදල් ඇමතිතුමා. මොකද්ද? ප්‍රසූත නිවාඩු ලබා දෙනවානේ maternity leave. ඒ maternity leave ලබා දෙනකොට ඒක රජෙන් ෆන් කරනවා private sector එකට. දැන් 2018 ගණනය කරලා තිබෙනවා මේකට වැයෙන්නේ බිලියන 4.2යි. මොකද මේකේ ප්‍රතිලාභ? වැඩිපුර කාන්තාවන් ප්‍රමාණයක් රටේ ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියට එකතු වෙනවා. ඒක ගෘහයටත් රටටත් ආර්ථික උත්තේජකයක් economic stimulus එකක් බවට පත් වෙනවා. මේක පරිේෂණ වලින් ඔප්පු වෙලා තිබෙනවා. නිවාස වලට නිවසට වැඩි ආදායමක් ලබා ගන්නට පුළුවන්. බොහොම සුළු රාජ්‍ය ආයෝජනයක් කරලා සමස්ත සාර්ව ආර්ථිකයට දෙවන්ත ශක්තියක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ගරු කතානායකතුමනි මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක ඉදිරිපත් නොකරපු අවස්ථාවක මේ ආණ්ඩුව අඳුරේ අතපත ගාන දින වකවානු ගණනාවක විවාදයක් ක්‍රියාත්මක කරනකොට මම මේ නිර්දේශ ඉදිරිපත් කරේ සාක්ෂි තොරතුරු අධ්‍යයන පරීක්ෂණ සහිතව විශේෂයෙන්ම මතක් කරන්නට ඕන වෙරිටේ රිසර්ච් ආයතනය බොහොම විද්‍යාත්මකව ක්‍රියාත්මක කරපු පර්යේෂණවල ප්‍රතිඵලයක් හැටියට මේ යෝජනා 6 මම ඉදිරිපත් කරා. ගරු කතානායකතුමනි ඇත්තටම මේ ආයවැය විවාදය තුල කතා කරන්නට පෙර අපේ මුදල් ඇමතිතුමා දන්නවා මම උපදේශක කාර්ය සභාවටත් සහභාගී වුණා. ඒ සහභාගී වෙලා මට දැනගන්නට ඕන වුණා කරුණු කාරණා ගණනාවක්. මොකද මට මෙතනට ඇවිල්ලා විවේචන ඉදිරිපත් කරන්නට පෙර තවදුරටත් ඇමතිතුමාගෙනුයි නිලධාරින්ගෙනුයි මේ තොරතුරු කරුණු කාරණා සාක්ෂාත් කරගන්න. ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවද මේ ආණ්ඩුව කතා කරනවා සෝෂල් ප්‍රොටෙක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් ගැන. සමාජ ආරක්ෂණ වැඩසටහනක් ගැන. නමුත් මේ ආණ්ඩුව දන්නේ නැහැ මේ 2022 රටේ තියෙන දුප්පත්කම. අපි දුප්පත්කම හොයන්නට WFP reports බලන්න ඕන. UNICEF reports බලන්න ඕන. FAO reports බලන්න ඕන. මේ ජාත්‍යන්තර සංවිධානවල report බලන්න ඕන. 2019 ඉඳලා මේ රටේ දුප්පත්කම පිළිබඳව ගවේෂණයක් රජය කරලා නැහැ. කොරෝනා COVID ආවා. අදූරදර්ශී ක්‍රියාමාර්ග තුල රට බංකොලොත් වුණා. බංකොලොත් තුනා නෙවෙයි බංකොලොත් කෙරෙව්වා. නමුත් දුප්පත්කම පිළිබඳව නෑ නෑ පොඩක් ඔබතුමා කතා කරන්නකෝ මගේ කතාවෙන් පස්සේ මම වෙලාව දෙන්නේ නෑ මගේ කතාව විවර කරන්න අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමනි නෑ මම කාගේවත් කතාව වලට බාධා කරේ නෑ ගරු කතානායකතුමනි මේක බාධා කරන්න එපා. මේ ආණ්ඩුවට කොහොමද සමාජ ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ? කොහොමද සමාජ ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ? හරියට මේ රටේ දුප්පතුන් ප්‍රමාණය කොච්චරද? ඔබතුමාට දෙන්න මේ දෙකත් නිසා මම මේ දැන් එතුමා මම එතුමාගේ කතාව ඉතාම ගෞරවයෙන් අහගෙන ඉන්නවා. ඉතා වැදගත්. හැබැයි වැරදිම තොරතුරක් දැන් 2019 පස්සේ අපි දරිද්‍රතාවය පිළිබඳ සංගරණයක් කළා නැහැ. හරි. මොකද 2019 පස්සේ මේ රටේ තියෙන වාතාවරණය ඔබතුමත් දන්නවා. හැබැයි දරිද්‍රත 2019 ගත්ත සංඛ්‍යාලේඛන අදාළ වර්ෂයට ගලපා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා. උද්දමනකාරී තත්ත්වය රටේ ඒක පුද්ගල ආදායම ඒක පුද්ගලයෙකුට ජීවත් වෙන්න අවශ්‍ය මුදල මෙන්න මේව අරගෙන විද්‍යාත්මකව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරලා තියෙනවා. ඒක ලෝකේ හැම රටකම වෙන දෙයක් ගරු කතානායකතුමනි. බොහොම ස්තුතියි. ගරු කතානායකතුමනි මම දන්නවා එතුමට නැගිටලා කතා කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඇත්ත වශයෙන්ම එතුමට තර්කයක් නැහැ. ඇත්තටම මුළු මුදල් උපදේශක කාරක සභාව මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනකොට කට උත්තර නැහැ. තබ්බීරු වෙලා හිටියේ. තුෂ්ණිම් බුහත වෙලා හිටියේ. හරි? මෙතන ඇවිල්ලා මේ බොරු කියලා වැඩක් නැහැ මෙතන. ඇත්ත කතාව 2019 ඉඳලා දුප්පත්කම පිළිබඳව හරියාකාර සමීක්ෂණයක් කරලා නැහැ. මෙහෙමයි.
දිදාස් 19 දුප්පත්කම අරගෙන මේගොල්ලන්ට පුළුවන් අර කෙටි මාර්ගයක් අනුගමනය කරන්න ෂෝට් කට් මෙතඩ් එකක් ඒ තමයි 2019 පදනම් කරගෙන මේගොල්ලන්ට පුළුවන් එක එක ගණන් ඉදිරිපත් කරන්න කොහොමද එහෙම කරන්නේ HIE සර්වේ එකක් අවශ්‍යයි ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය දුප්පත්කම දරිද්‍රතා රේඛාව අද දුප්පත්කම මනින හරියාකාර මිනුම් දඩලක් නැ මේ ආණ්ඩුවට මම වගකීමෙන් කියන්නේ එතකොට දුප්පත්කම දන්නේ නැතුව මේකලෝ කතා කරනවා සමාජ ආරක්ෂණය ගැන සෝෂල් ප්‍රොටෙක්ෂන් ගැන මං ඉල්ලීමක් කරනවාරු ඇමතිතුමාට මම මේ ඉදිරිපත් කරන පාඩම් පොඩ්ඩක් ඉගෙනගෙන ඒක ක්‍රියාත්මක කරන්න එච්චරයි කියන්නේ මම මේ විසඳුම් දෙන්නේ ඒ වගේම ගරු කතානායකතුමනි රට බංකොලොත් එලා තියෙන රට බංකොලොත් එලා තිබෙන මොහොතක අපිට සුපුරුදු රාමු වලට කොටු වෙලා විසඳුම් හොයන්නට බෑ we have to think out of the box අපි රාමුවෙන් පිටපණින්නට ඕන. දැන් හැමදාම මේ සභාවේ මොකද්ද කරන අඳෝනාව? මේ අඳෝනාව තමයි මෙච්චර බංකලොත් මෙච්චර සල්ලි නැහැ අරක නැහැ මේක නැහැ. නැහැ නැහැ නැහැ. බලමු බලමු බලමු. ඉදිරියට ඉදිරියට ඉදිරියට. මං අහන්නේ ගරු කතානායකතුමනි මේ රටේ යුද්ධ දෙකක් තියෙනකොට එදා දෙපැත්ත පත් වෙන විලක්කුවක් තියෙනකොට නිලැඟුම් දෙන්න බෑයි කිව්වද? දිවාහරය දෙන්න බෑයි කිව්වද? ඇඟලුම් කම්මල් 200 ක්‍රියාත්මක කරන්න බෑයි කිව්වද? ලෝක බැංකුවෙන් ආධාර අරගෙන ජනසවිය දෙන්න බෑයි කිව්වද? ඒ නිසා ගරු කතානායකතුමනි රටක රජයක යුතුයකම තමයි නැහැ බෑ බලමු කියනක නෙමෙයි අපිට අවශ්‍ය විකල්පය අපිට අවශ්‍ය විසඳුම මම ඔබතුමාට කියන්න කැමතියි මේ බංකොලොත් ශ්‍රී ලංකාව ගොඩගන්න විකල්පය විසඳුම පොදු ජන රජයක් තුල ජනතාවාදී සමගි ජන බලවේග රජයේ අපිට තියෙනවයි කියන එක මම කියන්න කැමතියි. හොඳට මතක තියාගන්න. ලොව තරණය කරන්න තියෙන හැම රටක්ම තරණය කරලා අපි මේ රට ගොඩ ගන්නවා. ඒ හැකියාව, ඒ දක්ෂතාවය, ඒ කැපවීම මේ බොරු කයිවාරු නෙමෙයි. බොරු සුන්දර ෆෝටෝ ඔපචුනිටීස් නෙමෙයි. බොරු මාධ්‍ය ජිල්මාට් නෙමෙයි. දැන් අපි දන්නා උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයේ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය හරහා එක එක බොරු කොතනවා එක එක බොරු කොතනවා එක එක රැවටිලි ක්‍රියාවන් ක්‍රියාත්මක කරනවා ඉතින් මොනව කරන්නද සමගි ජන බලවේගයට එහෙම මාධ්‍යයක් නැහැ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය වගේ උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයේ නමුත් මේ රටට අවශ්‍ය වැඩ මේ රටට අවශ්‍ය සේවය out of the box thinking ඒ නිසා ගරු කතානායකතුමනි මම දැක්ක මේ නියෝජ්‍ය කතානායකතුමා සෞඛ්‍ය ගැන අධ්‍යාපනය ගැන කතා කරනවා මං අහන්නේ ගරු කතානායකතුමනි ලැජ්ජ නැද්ද මේ ආණ්ඩුවට විලි ලැජ්ජ නැද්ද 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට දිවාහාරයවත් ලබා දෙන්න බෑ තමුන්නාසලා කෝටි ප්‍රකෝටි ගණන් පාරවල් හදන්න වෙන් කරනවා හිතක් පපුවක් නැද්ද මනුස්සකමක් නැද්ද මිනිස්සුන්ගේ වේදනාව දැනෙන ලේනහර කැපිලද මොනවද මේ කතා කරන්නේ ඒ වගේම ගරු කතානායකතුමනි නෑ ඔබතුමා කතා කරන්නේ මම ඩිස්ටර්බ් කරේ නෑනේ අනේ ඩිස්ටර්බ් කරන්න එපා ගරු නියෝජ්‍ය කතානායකතුමනි නෑ හරි නම සඳහන් කළා ඔයගේ වෙලාවෙන් පස්සේ කතා කරගන්න ගරු කතානායකතුමනි සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ කඩාවැටිලා රටේ දෙහෙත් තිබෙන්නේ කතානායකතුමනි ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ හැමෝටම අයිතියක් තියෙනවා දැන් ඕන තරම් මේ සභාවේ නම සඳහන් කළා තනතුරු සඳහන් කළා කියම ඒ අයට අවස්ථාව දෙනවා ඒ නිසා ඒ අවස්ථාව මටත් තියෙන්න ඕනේ එහෙම නැත්නම් මගේ කට වහන්න බලෙන් පුළුවන් කමක් නැහැ හැමෝටම තියෙන අයිතිය මටත් තියෙනවා මම ගරු විපක්ෂනායකතුමනි අධ්‍යාපනයේ සෞඛ්‍ය කියලා වෙනම කතා කරේ නැහැ මම පොදුවේ මේ ලියවිල්ල ගැන කතා කරා විතරයි ඔබතුමා මගේ කතාව වැරදිලා ඇහිලා තියෙන්නේ හරි මට තමයි තේරෙන්නේ නැත්තේ පොහොට්ටුවේ කොටම තේරෙනවා පොහොට්ටුවේ කොටම තේරුණ හින්දානේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට රට බංකොලොත් කරේ රට විනාශ කරේ රට සුන්නත් දූලි කරේ ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මගෙන් අහනවා ගත්තේ නැත්තේ ඇයි කියලා මේ හොර පොහොට්ටුවත් එක්ක දීග ගන්නද මේ හොර පොහොට්ටුවත් එක්ක දේශපාලන දීග ගන්නද මම ඒවා කරන්න යන්නේ නැහැ අපිට ආත්මයක් තියෙනවා ගරුත්වයක් තියෙනවා ආත්ම ගරුත්වයක් තියෙනවා අපි අපේ චරිතය කෙලසන්නේ නැක්කෝ එක්ක වාඩි වෙලා මම ගරු කතානායකතුමනි මේ අවස්ථාවේ කියන්න කැමතියි විශේෂයෙන්ම මේ අවස්ථාවේ මහලකෝට පම්පෝරි ගහන අධ්‍යාපනය ගැන අධ්‍යාපන අමාත්‍යංශයට කම්පියුටර් එකක් අරන් දෙන්න බෑ අධ්‍යාපන අමාත්‍යංශයට පාසලකට ශක්තිය ලබා දෙන්න බෑ
भौतिक संपत् मानव संपत् गरु खतानायक तुमनी वेदक शल्य कर्म नतर वेला अर निर्विंदन बेहत नति वेला कैंसर बेहत ने डायबिटीज बेहत ने हृदयाबाध बेहत ने पहुगी दवसक खासल रोहरे ले परीक्षण नतर उना एहम तियद्दी ओबतुमा लखीन वद पारवल हदंड मुदल वेंकरन नोने केला सौख्य वाले अध्यापन वेडी प्रमुख दवादी बलवत असाधारण कथा मेक वेरदी निवेदी करे गर कथा नायक तुमनी अभी देख मे आय कथा वे दूषण वलक्ुण विनुट मेक मे दूषण पिलीमंद लुकुलुकु कथा कर लड़कने लुकुट खाईवार वेडकने प्रकाश शक्ति ओ खाईवार वेडकने कथा वेडकने नमुत एक्सत जातिंगे संविधाने क्रियात्मक करने स्टार इनिशिएटिव का क्रियात्मक करने रिकवरी ऑफ स्टोलन एसेट्स पेंडोरा पत्रिका वाला थीमेन मेरठ एंग होरा कापु डॉलर टिकर मेरठ टापा हुला बागंड एक अपे विदेश विनिमय संचित रेक तू करने ऐ एक अगेन कथा करने लगते खाव दारक्षा करने शानी अबे ऐसे करो यदो बंद अदा मनुष्य निकंगी ना मेरठे होरुवल लंड होरु होरा का बुसल्ली टिका अपे मेरठे टापा हुला बागंड गरु कथा ना एक तुमनी बहुम पहेदलियो किया ने टोन दें समारोह ही तनो अपे मेरठे वेंदेसी लंते गिरा दें लाइस तू हदनो रटा विकुनंड होंदा ना माता का तिया गंड अपित एकंगाई प्रतिव्यूह का तकरण वाट अपित एकंगाई प्रतिसंस्करण एक करण वाट नमूत पुड्डा हितला बलंड लाभ लाभन आयतन विकुनन वाल लाभ लाभन आयतन प्रतिसंस्करण एक करण वाल प्रतिव्यूह का तकरण एक करण वाल होंदा ना माता का तिया गंड मेक वेंदे सिलंते अकने मेक में एक एक के ना खिवट मेरठे संपत विकुना दमन ने टबे है भाई अलाभ लाभन रटट बरक्कुनु मेरठे बदुके वन्नंट महा पीड़न केल्ल करन ए आयतन पाडु लबन आयतन प्रतिसंस्करणे करन्नट ओन प्रतिव्यूहगत करन्नट ओन एव लाभ लबन आयतन बावट पत् करन्नट ओन एव सदहा एक एक आकृति तीनों जॉइंट वेंचर प्रोग्राम्स तीनों पब्लिक प्राइवेट पार्टनरशिप्स तीनों अपि इतन्ट यन्नट ओन हबै गरु कथा नायकतुमनि लाभ लबन आयतन प्रतिव्यूहगत करन्न करन्न यने कियला मेरठ वेंदेशी करन्नट अपि इड तबन्न है कियन एक मम मे अवस्थावे बहुम पहेदिलिव कियला तमेटडी दीर्घम कथा करन्नट यन्ने नै विशेषम तवत् कथिकिन सिटन अवस्थावे एकक मम कियन्नट ओन गरु कथा नायकतुमनि मे रटट उचित मेद मावत मेदिहत मावत देयर इज अ थर्ड वे तुंगनी मार्गयक् तियेनवा हेमोम यन्न अवश्य नै अंत लिबरल वादे अंत धनवादे लुंपन धनवादे पिटुपस हेमोम यन्न अवश्य नै अंत समाजवादे पौद्गलिक व्यवसायकत्वयट विरुद्धव हेमदेम करन्न ओने आंडोय कियन न्याय तुल मेद मावतक् तियेनवा ए मेद मावत तमयि समाज प्रजातंत्रवादे स्थापने करपु समाज वेलंद पोल समाज प्रजातंत्रवादे मानुषीय धनवादे सह आदायम संपत् समसे रटे जनता आट बेदीयन समाज साधारणत्वे केंद्र करगत बेदीयामे क्रमवेदे ए क्रमवेदे हरा गरा वेटनु खडा वेटनु देशे शक्तिमत करन्नट पोहोसत करन्नट वर्धने करन्नट अपि राम वें पिटपनला ලෝකයේත් එක්ක ගනුදෙනු කරලා අපි ඔය මේ වර්තමාන රජය ලබා දෙන නැහැ බැහැ බලමු ඉදිරියට බලමු කියන උත්තර නෙවෙයි අපි මේ රට ගොඩ ගන්නවා ගොඩ ගන්නවාමයි කියන එක ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා ස්තුතියි